Iයිෝ ල එකකතු වෙන්න වටපිට YouTube් චනල්ල ගත්තක්. ඉතින් ගොඩා කාලෙකට පස්සෙ තමයි මේ දිහ වීඩිය එකක් ඔයාලට අරගෙනෙන්නේ ගඩක් අයගෙන් ඉල්ලීම් තිබ මේ වගේ ීඩියෝස් අරගෙන්න්න කියලා ඉතින් ඒහින්දම අපි අද තීරණය කලා වෙනස් විදිියේ වීඩිය එකක් ඔයාලට අරගෙනෙන් ඕන කියලා. ඉතිං මේ දවස්සල ලෝකය පුරාම ජනප්‍රය වෙලා තියෙන ආට දෙක් ගන අ දාපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මං ඒකට ප්‍රවේශයක් විදිට මේවිදිිය ප්‍රශ්නයක් වගේ න්න. ෛස් එකත් එක් මුළු ලෝකයම මේ ගමන් කරන මාර්ග සම්පූර්ණයෙම වෙනසුනා. ඉතිං ඒත් එක්කම ගොඩක් මිනිස්සු ගේවල් වලට වෙලා තමන්ගේ වැඩකටයුතු කරන්න පටන්ගත්තා. මේ හේතු නිසාම ගොඩක් මූලිය ප්‍රශ්න මනිස්සුන්ටාව. ඉතිං අන්‍යවගේ අවස්ථාවක කවුරුහරිෙනෙක් ොගලකටවිල් ඇුවොත් අපි මේ ගේම් එක කරලා දිනන කෙනට කෝටි අටසයක් ලබාදිනාව කැකිවොත් ඔයායි ගේම් එකට සාභාග වෙනවද. ඉතින් ඇත්තටම අනිවාරෙන්ම ඔයායි ගේම් එකට සාහභාගි වේවි. த මේ வேලාவே හැ மி முදால் பிர්‍රsz්න. ඉතින් මේ විදිී අදදකීමක් වාට ලබාගන්න අශ්‍යනම් නෙට්ෆික්ස් මගින් නිකුත් කරපු කොරයානු කතා මාලාවක් වනස්කොයිඩ්ගේම එක බලන්න පුළුව. කොහොම නත් කොරයානු කලාව කියද්දී ලංකාවේ ගොඩක්කායට මතක් වෙන්න බs සංගීත කණ්ඩායම ඒක හේතුව තමයි මේ බටs සංගීත ක්ඩායමට විරුද්ධ වගේම මේ බs සංගීත ක්ඩායමට කැමති අයක් ගොඩක් ලංකාව ඉන්න එක. ලංකාවි විතරක් නෙවේ ලෝකයේ විවිධ රටවල්වල විධ පුද්ගලන් මේ බටs සංගීත කණ්ඩායමට ආදරය කරනවා හැබැයි ලංකාේ ගොඩක් තරුණයා B සංගිත කණඩායමට එතරම්ම කැත්තත් දක්වන්න නැහැ ඒනිසාම දකුණු කොරයානු කලාප කිව්ම අනිවාරයෙන්ම අපේ මතගේටන්නේ Bs සංගීත කණඩායම. හැබැයිතින් මේ රූපයනි කතා මාලා දෙකනම් ටs. සංගීත කණඩායමට කැමතියවගේම අකමැති අයටත්. ොදතහමමාලාක් වේ. දකුණු කොරයානු නාට්‍ය සහන් නට්ලික් හිතනය ඉතාමත්ම විශාල මුදලක් මේ වෙනකොට වියදම් කරලා තිේෙනවා. එහහින්දම ඉදිරි අවරදු කිහිපය තුළ යිතාමත්ම සුපිරි ගනේටස් කිහිපයක්ම අපි බලාගන්න හැකිියාව ලැබේව. කොහම නත් මේ ස්කවිඩ් ගම් කියන ටරි එක මුළු ෝකම පුදදුමේට පත්කරවමින් ට්‍රෙන්න්ඩින් ලිට් එකටවා ඉති මේක මයි නට්්‍රික්ස් ආයතනයේ විසින් නිකුත් කරපු ට්‍රේන්ඩිං පු පලවෙනි කොරයානු කතාමාලාාව. ඒවගේම තමයි ලංකාව තුලත් මේක . ඉතාමත්ම විශාල වශයෙන් ජනප්‍රිය වුණා. මේ කතාමාලාේ තිරජනය ගැන කතාගරන්නව නම් ලංකාවේ සමහන කතාමාලාවන් වගේ හෙටතියන ජවනිකාව අදලියපු තිරජනයක් නැවේ අන්තර් ගත වෙන්නේ. මේකේ තිරචනේලියන්ට පටන්ගරගෙන තියනෙ දෙදස් අටවුරුද්දෙදි. එතින් දෙදස් අවරුද්දෙදි ලිවට දස් විසේ කවුද්ධදි තම මේක නිෂ්ානය වෙලා රිලිස් වෙන්නන්නේ ඉතින් අවුදු දහතුනක විතර පරතරයක් තියනවා තිර රචනය ලේපු දවසසා මේක රිලිස් කරපු දවසා අතර. ඒකට හේතුව තමයි මේක රච්චනාා කරපු හවාන්ගඩොන් හයෝක් කියන පුද්ගලයා මේක රච්චනා කරලා විධ පුද්ගලන්ට ලබාදුන්නට මේ කවුරුත් භාරගෙන නැහ. ඉතිං අට මේ වගේම සිදුවීමක් මතක් වන වැති හැරිපෝර්ට් කතා මාලාවත් එක්ක. මොකද ජ.K. රෝලිින් මේ කතාාවලියලා විධයට බාරදුන්නට කිසිම කෙනෙක් මේ ගනන්ගත් නෑ හැබයි අස ද හැරි. ට කතාව ලෝකප්්‍රසිද්ධ කතාවක් බවට පත්වෙනවා ඉතින් ඒ වගේම සිදුවීමක් තමයි ස්කවිඩ් ගේම් තිරචකයටටත් සිද්ධ වෙන්නේ කොහොමුණොත් මේ කතාව අද වෙනකොට අMDB දර්ශකයේ අටයිදශම දෙකක ඉහලාගයක් ලබාගන්න සමත්වෙනවා ඒවගේම රොටන්ටමටෝ දර්ශකේ සියයට සීයක් ලබාගන්නත් සමත්වෙනවා මීට අමතරව සියට අනු හයක ගෝගල් රේටිංක්ස් ලබාගන්නත් ස්කයිඩ් ගේම් එකට හැකියාව ලැබෙනවා ගේහුන් කියන හතලිස් හත්්‍යවරදි පුද්ගලයාාවට තමයි මේ කතාව ආරම්භ වෙන්න හු ජීවිතය ආසාර්ථකව න්න චරිතයක් විවාහත් බිඳවැඩිලා, ඒවගේම දික්කසාද වෙලා තමයි ඉන්නේ. හු ජීවත් වෙන්නේ තමාගේ වයස්සක අම්මත් එක්ක. තව ඔහුට පුංචි දුවයකුත් ඉන්නවා ඒවිතරක් නැවේ? හ අතරටේටම නයි වෙලා තමයි ඉන්නේ. නයිකාරයෝ හැමවෙලාවකම මොහු පස්සේනවා මේ නයිසල්ලි ගෙවාදමීමට ඔහු ලැබෙන සල්ලි වලින් ඔට්ට දානවා ඒවගේම සුදු කෙලිනවා. නමුත් අවාසනාවට ඒවත් නැතිවෙලා යනවා. ඉතින් මේ විදිට අවාසනාවන්ත සිදුවම්වට මුහුණදුන්නු මේ පුද්ගලයට එක දවසකදිී හොඳට ඇඳ පැළඳෙන ාපු තරුණය කම්බවෙනවා. මේ තරුණයා ටික් වෙනස් විදිිය යෝජනාවක් කරනවා. ඒතමයි ඔහු ආරාධනා කරනවා අත්භූත ක්‍රීඩාවකට ඔහොත් සමඟ සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මේ තරගේයට ක්‍රීඩකෑන් හාරිසේ පනස් සයක් විතර සම්බන්ධ වෙනවා. pillow බල්මට පලවිනි एපසෝඩ්ඩගෙන්ම අපිට බලාගන්න පුළුවන්, මේක මොනවිදිිය සෙල්ලමක්ද කියලා. මේ සාභාගම වෙන හාழ்සේ පනස් හයදනාගෙන් බාගට ාගයක්ම පලවිනි වටෙන්ම ඉවත්ෙනවා ගොහමුණත් අවසානිදි මේ තරගේ ජෑග්‍රහණය කනකිෙනට ඉතාමත්ම විශාල මුදල් කන්දරාවක් දිනාගැනීමටත් හැකිියාව ලැබෙනවා. මේෙල්ලම করොච්චර බයනකද කියන නම්? මේ ක්‍රීඩාවෙන් ඉවත් වෙන කට්ටියට නැවතවතාවක් පනපිටින් ඉන්න ලැබෙන්න්නේ හෑ. මොකද මොවන්ම වෙඩි කියයලා ගාතනය කරනවා. කොහොමුණ පලවෙනිටේ අවසාන වුණට පස්සේ හැමෝම් වගේ තීරණය කරවා මේ තන්ගේ අතරමග නතර කරලා ඉවත් වෙලායන්. හැබැයි ඒවිදිට මේ තනගේ නතර කරන කටියේ තමතමන්ගේ ගම්බලට ගියාට පස්සේ එයාලට තේරෙනවා. යාගේ ගමේ ඊට වඩා ප්‍රශ්න තියෙනවා කිය. මොකදඔුන් හැමෝටම නය වෙලා? ඉතාමත්ම අමාරුවෙන් තමයි ජීවත් වෙන්න. ඉතින් නේනිස්සාම ඔවුන් තරණය කරනවා නැවතවතාවක් මේ දරුණු සෙල්ලමට එකති වෙලා ඔවන්ගේ තියාගමුදල දිනාගන්න මන්ගේ අන්‍යතාවේ හෙළි කරන්නේ නැති කණ්ඩායමක් තමයි මේ තරන්ගේ සංවිධානය කරන්න. ඒවගේම කොයානු ඉති්‍යහාසේ තුළ තියෙන පුංචි ලමයි සල්ලන් කරන්න විධ සෙල්ලම් රැක්කට එකතු කරගෙන තියෙනවා. ඉතින් ඒදවල්ගෙනත් පුංචි දනමක්වාට මේ හරහ ලබාගන්න පුළුවන්. ඇයිතින් මේ තරෙන් කවරු ජයග්‍රහණය කරයිද කවරු අවසාන වෙනකන්. ඟපතිද එවගේම කවරු මරණයට පත්වේදි කියන එක මෝයාලට කියන්නන්න නහැ. මොකද දෙහෙමකරොත් මේ ටෙලිනාටි තියෙන කුතුහලේවාට නැති වෙන නිසා. කොහොමනත් මේක පියවරෙන් පියවර කුතුහලේ තවත් වැඩි කරන හොඳ කතාමාලාාවක් විදියට හඳුන්න්න පුළුවන්. මේ කතාමාලාාව ඉග්‍රීසිය නම් කල්ලතින්න ස්කවයිඩ්ගේම් කියන නමින්.ඉදි මේක සිංහල තේරු තමයි දැල්ලන්ගේ ක්‍රඩාව එහමනත්තම් දැල්ගේ ක්‍රීඩාවගේ අදහසක්තමයි අපිට ගන්න පුළුවන් වෙන්න. කොහොමුණනත් මේ ක්‍රීඩාවට දැල්ල යොදාගන්න නෑ. ැදැල්ෙක්ගි හඩට ඇඳපු ක්‍රීඩා පිටියක් තමයි මේ තරගට යොදාගන්න. ඒතින් ඒනිසාම තමයි මේ වගේ නම මේ කතාමාලාවට එකතු කරගෙන තියන්නේෙ. කොහමුණක් බැලූ බැල්මට හැමෝටම තේරෙනවා මේකගනික් පිස්සු කතාවක් වගේ. ඒකට හේතුව තමයි සාමාන්‍ය ජීවිතයේද මේ වගේ සිදවිම්මක් සිදුවීමේ සම්භාවිතාවය ඉතාමත්ම අඩුයි. ඒන්නේ සම්භාවිතාවයක් නැති තරම්. තින් ඒවගේ අවස්ථාවක මේවිදිිය කතාවක් කොහොමද රටවල් අනුවකටත් වඩා වැඩි ප්‍රමාණක ට්‍රෙන්න්ඩිල් ලිස්ට එකට ආාවේ ඒවගේම ලෝකයේ පුරා ඉතාමත්ම වේගේ මේ කතාව ජනප්‍රියවුණේ කොහොමද. අපිට හිතන විදිට මේ කතාව විකාරයයක් වුණට මේක පුද්ගලයන්ගේ මනසත් එක්ක බැඳදිලා තියෙනවා ඒයන්නේ නිකමට හිතැන්න ඔයායටට මේ වගේ දෙයක් සිද්ධ වුණොත් ඔයා මොනවගේ දෙයක් කරයිද. අන්නේ කොතුහල අපිට තියෙනවා. ඉතින්න්නේඒ හේතුව නිසාම බොහෝමයක් ප්‍රේක්ෂකයන් මේ කතාව බලන්න පෙළමෙනවා වෙන්න පුළුවන් න් මීට අමතරව වැඩිවිස්තර මේ ස්කයිඩ ගේම් ක කියනක්ගැන අපිතා කරන්න බලාපොත්තුව නහැ මොකද මේ කතාව හොඳද නැද්ද කියලා ඔයාටම බලලා තීරණය කරන්න පුළුවන් එපිසෝඩ් නම මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා ඒවගේම පලවෙනි කතා සමය අවසාහන වෙලා තියෙනවා හොහමනත් නෙක්්්‍රික් සයතනී විසි නිකුත් කරන මේගේ කතාමාලාවන් නිතාමත් මික්මනින් ජනප්‍රිය වෙනවා. ඉතින්ඒට හේතුව සහරවිට නෙක්්වක් කියන නමවවෙන්න පුුවවා කොහමනත් ස්කයිඩ් ගේම් TV රිස අපි පැත්තකට තිබොත්් දන්න අපිතා කරන්න යන්නේ. ඉඩම් කියන රූපයින කතාමාලාව ගැන සාමාන්‍යෙන් සොම්බිටීවිසි රිසක් ගැන කතා කරනවා නං අපිට අනිවාරෙන්ම මතක් වන්නේ බෝකින්ඩේට දෙෙසක ගැන හැබයි ඊටත් එයාගේපු ඇක්ෂන් සේන තවත් සොම්බි කතාමාලාවක් තියෙන කියලකිවත් ට ශ්වාසරන්න ලුවන්ද. ඒතමයි කොරයානු කතා මාලාාවක් වොන ින්ඩම් සීරීස්සක මේ කතාමාලාවිතින විශේෂක්වය තමයි මේක රජ කාල කතාවක්. ගොඩක් වෙලාවට කොරයානු කතා නිෂ්පාදනය වෙන්නේ රජකාලය පදනම් කරගෙන. ඉතින් ඇත්තටම කින්නම් කියන්නේෙත් රජ කාලේ පදනම් කරගෙන නිර්මාණය කරපු කතාම අලාවා. ඒ නිසාම සොම්බිලා රාදමීම සඳහා මේකදී භාවිතා කරන්නේ පැනනිි කාලේ අයුද. ඒත් එක්කම කතතාාවතින ත්‍රශසජක බව තව තවත් වැඩි වෙනවා. TVසිිරිස්පල්න්න ප්‍රේක්ෂයන් අතර ගොඩ නෙක්කින්න්නවා මේ සොම්බිතා බලන්න ගොඩක් ඇැමති. ඔවන් අනුව ඕුන් බලතින හොඳම කතා මාලාව තමයිකිින්දම් කියලා කියන්නේ. ඉතින් මේ කතාාව හැටියට කොරියාවහිටපු රජෙනෙක් හදිස්සේම මරණයට පත්වෙනවා නමුත් රජතුමා මරණයට පත්වනාට පස්සේ රජකම උරුම වෙන්න ඔටුන්න හිමි කුමාරයට නිසාම එය වලක්වා රජකම වෙනදරුවක්ට ලබා දෙන්න. රජතුමාගේ බිසවක් කටේතු කරනවා. එතින් ඒ සඳහා රජතුමාගේ වෛද්‍යවරයාගෙන් මරණයෙන් පසුව නැගී සිටිහැකි පැලෑටියයක් ල්ලලා රජතුමාට නැවතවතාවක් පණ දෙ මවන්ට හැකියාව ලැබෙනවා. මේදේවල් සිද්ධ වෙන්න ඉතාමත්ම රහසිගතව මේ රජතුමා මරණයට පත්වනා කියලා රට්ටේ අයිතියා රාජ මාලිගාාවයයිවත් දන්න නැෑ. එහමුණනේ නැතිනම් මේ කුමන්ත්‍රණය සාර්ථ කරගන්න බෑ. ගොහමනත් මේ පැලැටියේ බලයෙන් අපහෝ නැගිටින්නේෙ රජතුමානත් හ සොම්බි කෙනෙක් ඉතින් මෙයට පනයින්නේ රෑට විතරයි. ඉතින් මේත් සමගම ඔටුන් හිමි කුමාරයට මේ කෙන සැකයක් මතු වෙනවා. එනිසාම තමයි ඔහ මේ ගැන හොයන්න පටන්ගන්න. මේ සදහම ඔටුන් හි කුමරයා ජතුමාට බෙත් කරපු ෛද්‍යවරයා ොයාගෙන පිටත්වෙනවා. එතකො තමයි ඇත්තම සිද්ධිය ඔටුන් හිම කුමාරයායට දැනගන්න ලැබෙන්න්නේ හැයි ඒ වෙනකොට ඔහු හොඳටම පක්ො ඇඩ. ඒ වෙනකොටත් මේ සොම්බි වයිඩර්සේ හොඳටම පැතිරිලා. ඉතින් ඒකාලේ අදකාල වගේ නවීන අවිිය අයුද තිබ්බෙන හැ. කඩුව වගේ පරණ ආයුධ භාවිතා කරල තමයි සොම්බිලාව පාලනය කරන්න වෙන්නේ. ඉතින් කලින් කිව්වගේම සොම්බිලාසා මිනිසුන් අතර දරුණු යුද්ධයක් මේ නිසා හටගන්නවා ඉතින් මේ ඔටුන් එහිම කුමාරයට හැකියාව ලැබේද සම්බීන් පරජය කරලා තමන්ගේ රටේ මිනිස්සුන්න මේ සොම්බි වෛරසයෙන් මුදාගන්න ඉතින් ඒකෝ අට දැනගන්න අවශ්‍යනම් මේ රූපයනි කතාමාලාාව නරබන්නම සිද්ධ වෙනවා. මේ වෙනකොට මේ රූපයනි කතාමාලාව සීසන් දෙකක් සහ වෙන ඉස්පෂල් ලපිසෝඩ්කක් නිකුත් වෙලාතිදෙනවා. අශි නෝ නොත්් කෙලතයි මේ කින්ඩම් කතාමාලාේ ඉස්පෙෂල් ලපිසෝඩ්ක මෑතකාලෙදිනි ගුත්තුුණේ තින්වා කිඩම්ටේවිසිරි එකත් බලලානැත්තන් අනිවාරෙන්ම බලන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලවා මොකද මේ කතාමාලාවන් දෙකම ලෝකයේ වෙනසක් කරපු ලෝක පෙරලියක් කරපු කතාමාලාවන් දෙක.කෝමනත් සහර විද්‍යාඥඥෝ පවසන විදියට ඇත්තටම සුම්බි වෛරසයක් පැතිරෙන්න්න පුළුවන් මේගැන අප මීට කලින් වඩියෝස් කිහිපයදීම කතා කරලා තියෙනවා. විශේෂෙන්ම ජලබීතිකා වෛරසේ ජන විකෘති කරලා මේ වගේ සොම්බි වෛදසයක් හදන්න පුළුවන් කියලා කතතාකොත් තිේෙනවා ඉතින් ඒගැන වැඩිවිස්තර අපි කරන්න බවොරොත්තුවෙන්න නෑ මොද අපේ. කලින් කතා කරල තියනවා. ඉතින් කොරයානු කලාවගෙන කරනෝ නම් ඔඕන් මේ වෙන කොට සාම්ප්‍රදායික කලාවෙන් බෑරවෙලා ඉතාත්ම සුපිරි ගනේ රූපයින කතාමාලාවගේ චිත්‍රපට නිෂ්පාදනය කනවා. ඉතින් ශ්‍රී ලංකාවන් අපිට අපේ රටේ නි්පාදනයවුණු මේ වගේ කතාවක් කවද බලන්න හැකාව ලබේද. දැන් අපි සාම්ප්‍රදායික ක්‍රමයට නිෂ්පාදනය වෙන කතාබැලට මීට වසර විස්සකට විතර කලින් ලංකාව ඉතාමත්ම විශිෂ්ට ගනේ කතාමාලා නිර්මාණය වුනා ඉතින් නැත්තටම ශ්‍රී ලංකාවේ නැතවතාවක් ඒවගේ කතාමාලාවන් නිර්මාණය වුණොත් එක මොනවගේ බේද. එතින් මේ ගැනවාගේ අදහත් අනිවාරෙන්ම පාලින් කමෙන් කරන්න අමතක් කරන්න එප ඒවගේ ම. අප මේ කතාකරපු රූපායනි කතාමාලා දෙක ඔයාල බලලතිනව නම් ඒගැනත් අනිවාරෙන්ම පාලින් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ කින්නම් රූපායනි කතාමාලාව සහ ස්කුයි්ගේම් කියෙන් රපයිනි කතාමාලා දෙක තාමත් බලල නැති අය අනිවාරෙන්ම ඉන්න පුළුව. ඉතිං කොහම වුණොත් මේ වීඩියෝගෙනනවාගේ අදහ සපි අනිවාරෙන්ම බලාපොත්තුවෙනවා මේගේ මලත්ම වීඩියෝකින් හම්ම බලාපරොත්වෙන් අදට අපි සමූර්ගෙනයන්න්නට තමයි සූදානම් වෙන් ඔයාල තාමත්වබේ චනල්ල සබස්ක්‍රයි් කනත්තන් අනිවාර්රෙන්ම පාලිතතිය රතු පාට පාටන ොබ සබස්ක්‍රයි් කරන්න.ඒ වගගේ පුංචි බල්ලයි කරන්න ලික්කරොත් අපි ඔලතෙ විඩියවත් දාාපු ගම ඔයාලකට ගන්න ගැනීමේ හැකියාව තියවා. ඉතිං අපි මේ විදිිය අලුත්ම වීඩියෝවකින් හම්බෙම සියලම දෙනාට සුබදවසා.